හොඳයි සුබ උදෑසනක් ඉරිදින දේහමය සඳහා අන්තර්ජාලය ඔස්සේ අප සමග එකතු වන ඔබ සෑම කෙනා අපි ආදරයෙන් පිළිගන්න ලබනවා. නමස්කාර කාලය තුළින් ප්‍රථමයෙන් මම ඔබ සමග දෙයක් බෙදාගන්නට කැමතියි. දැන් අපේ ජීවිත නැවත යථාර්ථයට පත්වමින් පවතිනවා. අපි නැවත රැකියාවල යමින් සිටිනවා. ඉතින් මම එක දෙයක් ඔබ සමග බෙදාගන්න කැමතියි. ඒ තමයි දෙවියන් වහන්සේ එදත් අප සමග සිටියා. අදත් අප සමග ඉන්නවා. ඉදිරිදිත් වහන්සේ අප සමග ඉන්නට යනවා. ඉතින් අප මෞබුසරෙන් ප්‍රථමයෙන් අපව මැවුව දෙවියන් වහන්සේ අපගෙන සැලසුම් සහදව දෙවියන් වහන්සේට අපි නමස්කාර කරමු, ප්‍රශංසා කරමු. හාලෙලූයා ස්වාමිනි, මේ දෙවියන් වහන්සේ හස්තිර බාර කරනවා මගේ දෙවියන් වහන්සේ. ඒ ආරම්භයේ පටන් ඒ අවසානයේ දෙක වහන්සේ බලවත් ලෙස ක්‍රියා කළ මනෝ මගේ දෙවියන් වහන්සේ. නමස්කාර කාලය බාර කරනවා ස්වාමිනි, වහන්සේ බලවත් ලෙස ක්‍රියා කරන්න ඔබගේ අනුග්‍රහය තබන්න. ස්වාමිනි මගේ වචනය බාර කරනවා, ඒ වචනේ බෙදා ගන්නව 16 බාර කරනවා. ස්වාමිනේ වචනය ස්වාමීන් වහන්සේ මනුෂ්‍යයන්ට ආශිර්වාදයක් වන පිණිස මම යාශ්‍රා කරනවා. ස්වාමිනී සියලුම කෞරවය මහිමය ප්‍රශංසාව වහන්සේට පමණක් උපද කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් අපි ගායනා කරමු. ස්වාමිනී කුමන වාතාවරණයකින් අපි කියත් ස්වාමින් වහන්සේ ඒ සෑම මොහොතකදී ඔබ වහන්සේ අප සමග ඉන්නවා. ඒ අපට ජය දෙන්න බලවන්ත දෙවියන් වහන්සේ ඔබයි පියාණනි. හාලෙලූයා හාලෙලූයා. ඔබට මහිමය වේවා ස්වාමී, ප්‍රශංසා වේවා. මගේ නම කියා සමිඳා, දයාවර කමින් කරුණා ගුණයෙන් මට හඬ ගැසුවා, මගේ නම කියා සමිඳා.
Hallelujah, Swami, stuti beva, namaskare beva, magde bi
piani, io buona cosa aveva. Oh, namaskara, stuti veva, swami nvans, mahi me devi anvans, prashan sala banda matina devi anvans, abari stuti veva, hallelujah. Hallelujah, Swami, Mahima Deva, Prashamsa Veva, Swami. Abhi bade prema karana mage devi pyan ma sansi allada vada, ansi lu tena vada abhi vaase de prema karana. Hallelujah, Prashamsa Veva. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මේ උදෑසන අපි දෙවියන් වහන්සේගේ වචනය ඇසීමේ ඉතාමත්ම අනගී අවස්ථාවට පැමිණ තිබෙනවා. අපි සුළු මොහොතක් අපේ දෑස වසාගෙන අපි වචනය ගැන කෙටින් යාඥා කරමු. ආදරවන්ත දෙවි පියාණනි, ඔබ වහන්සේගේ වචනයෙන් දැන් ඔබ වහන්සේගේ දරුවන්ට කතා කළ මැනව අපගේ මහා ගුරුවරයාණන් වන ශුද්ධාත්මයන් වහන්සේ ඔබ වහන්සේගේ සේවය ඔබ වහන්සේගේ මඟ පෙන්වීම අපට දුන මැනව ස්වාමිනිය ඔබ වහන්සේට බාර කරන ඔබ වහන්සේගේ දරුවන් වචනය සහ මම ඔබ වහන්සේ ක්‍රියා කරන්නේ යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. මගේ ප්‍රේමවන්තනි, අපි දෙවියන් වහන්සේගේ වචනය අද දවසේ මේ උදෑසන ඉතාමත්ම අනගි පණිවිඩයක් බලන්න යනවා. ඉතාමත්ම අනගි මිනිසෙකුගේ චරිතයක් පිළිබඳව අපි සඳහන් බයිබලයේ බලන්නට යනවා. අපි බලන්න යන්නේ පරණගියුසුමේ සඳහන් වන නොවාගේ චරිතය පිළිබඳවයි. නොවාගේ චරිතය පරණගියුසුමේ සඳහන්ව තිබුණත් අපි දකිනවා නවගියුසුම තුලදී උන්වහන්සේ ජේසුස් වහන්සේගේ ඉගැන්වීම් වලදී විශේෂයෙන්ම උන්වහන්සේ අවසාන කාලයේ පිළිබඳව ගෝලයන්ට යම් ගුරුහරුකම් මඟ පෙන්වීමක් දෙන අවස්ථාවේදී උන්වහන්සේ නොවා ගැන කතා කරා. ඒ වගේම හේබ්‍රව් කතුවරයා හේබ්‍රව් 11 වෙනි පරිච්ඡේදයේ ඇදහිල්ලේ වීරවරයන් ගැන කතා කරන අවස්ථාවේදී නොවා ගැන කතා කරනු ලබනවා. ඒ වගේම පේතෘස්තුමා දෙවනි පේතෘස් හසුන් පත්‍රයේදී නොවා ගැන කතා කරනු ලබනවා. එනිසා මේ නොවාගේ චරිතය පරණගියුසුමේ පමණක් නොවේ, නවගියුසුම තුලත් ඉතාමත්ම වැදගත් චරිතයක් ලෙස අපි දෙවියන් වහන්සේගේ වචනයෙන් දකිනවා. එනිසා තමයි අපි ස්වාමීන් වහන්සේගේ වචනේ මේ ඉතාම අනගි ලෙස දැන සිටිය යුතු වන්නේ. අපි බලමු දෙවියන් වහන්සේගේ වචනේ මේ නොවාගේ චරිතය. මම ඉස්සර වෙලා කියවන්නට කැමති උත්පත්ති 6 වෙනි පරිච්ඡේදයේ නොවා ගැන කතා කරන දේ පරණගියුසුමේ තුල. අපි උත්පත්ති 6 වෙනි පරිච්ඡේදයේ පෙළ ගනිමු. උත්පත්ති 6 වෙනි පරිච්ඡේදයේ අපිට හම් වෙනවා නොවා. මේ උත්පත්ති 6 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදය නොවාගේ පරම්පරාමය. නොවා ධර්මිෂ්ඨ මිනිසෙක්ව තමාගේ පරම්පරාවේ සම්පූර්ණව සිටියේය. නොවා දෙවියන් වහන්සේ සමග හැසිරුණේය. නොවාට දාව හාම් ෂේප් යපෙත් යන පුත්‍රයන් තුන්දෙනෙක් උපන්නෝය. මගේ ප්‍රියමන්ත සහෝදරයා සහෝදරිය, අපි දකිනවා නොවා ගැන කතා කරන අවස්ථාවේදී දෙවියන් වහන්සේගේ වචනේ නොවා ගැන කතා කරන්නේ නොවාගේ ධර්මිෂ්ඨ ගම ගැන ප්‍රකාශ කරමින්. 8 පදයේ කතා කරනවා එහෙත් නොවා ස්වාමින් වහන්සේගේ කරුණාව ලැබුවේ. මා ඉස්සර වෙලාම නොවාගේ චරිත ගුණාංග පිළිබඳව ඔබට කතා කරන්න කැමතියි. අපි අදියර 3 බලන්නට යනවා මේ කාරණාවල් ගැන. පළවෙනි දේ තමයි නොවාගේ වටිනා චරිත ගුණාංගය. මගේ ප්‍රේමණීය සහෝදරයා, මගේ ප්‍රේමවන්ත සහෝදරිය, දෙවියන් වහන්සේගේ වචනේ නොවා ගැන කතා කරන අවස්ථාවේදී දෙවියන් වහන්සේගේ වචනේ කියන නොවා ධර්මිෂ්ඨ මිනිසෙක්ව සිටියා. ඔහු දෙවියන් වහන්සේ තුල හරිව සිටියා. ඔහු ස්වාමින් වහන්සේ සමග හැසිරුණා. උන්වහන්සේ සමග සම්පූර්ණව සිටියයි කියලා. අපි දෙවියන් වහන්සේගේ මිනිසයන් හැටියට අපේ ජීවිතේ මේ නොවාගේ චරිත ගුණාංග, නොවාගේ තිබුණාවේ ගති ලක්ෂණ ඇති කර ගැනීමට මේ පිළිබඳව අපේ ජීවිතව දාණය දෙමු කරන්නට ඕනේ. මගේ ප්‍රේමවන්තින දෙවියන් වහන්සේගේ වචන කියනවා නොවා ධර්මිෂ්ඨ මිනිසෙක්ව සිටියා. නොවා කෙබඳු කාලයකද ධර්මිෂ්ඨ මිනිසෙක්ව සිටියේ? ප්‍රේමවන්තනි, අධර්මිෂ්ඨකම ලෝකේ වැඩි වර්ධනය වෙලා තිබුණු කාලයක සියලු මිනිසයන් දූෂ්‍යව දුෂ්ටව සිටියා වූ කාලයක නොවා ධර්මිෂ්ඨ මිනිසෙක්ව සිටියා. කතාවක් තියෙනවා, අර වතුර ගලාගෙන යන පැත්තට මැරිච්ච මාළුන්ටත් පීනන්න පුළුවන් කියලා. නමුත් නොවා ඒ උඩුගම් බලා පීනුවා වූ මිනිසෙක්. ඒ කියන්නේ මිනිසයන් ගිය පැත්තට නෙවෙයි, මනුෂ්‍යයන් ගිය රටාවට නොවේ, නොවා දෙවියන් වහන්සේගේ ක්‍රමයට ජීවත් වුණා. අපි දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයන් හැටියට ජීවත් වෙනකොට අපිට හිතන්න පුළුවන් අපේ අල්ලපු ගෙදර අය, අපේ අසල් වාසීන්, අපේ මිත්‍රයන් හැම කෙනෙක්ම දෙවියන් වහන්සේ විරුද්ධව ක්‍රියා කරනවා. සමහර වෙලාවට අපි දකිනවා ලෝකේ දකින හැම මනුෂ්‍යයෙක්ම එයා එහෙම කරනවා, මෙයා මෙහෙම කරනවා. අපි සමහර කිතුනන් පවා කියන්නේ එයාට එහෙම කරන්න පුළුවන් නම්, මෙයාට මෙහෙම කරන්න පුළුවන් නම්, ඇයි මට කරන්න බැරි? නමුත් අපි දැනගන්න ඕනේ දෙවියන් වහන්සේ අපව තබලා තිබෙන්නේ,
අධර්මිෂ්ට ලෝකයක ධර්මිෂ්ට මනුෂ්‍යයකු හැටියට ජීවත් වෙනට. මේ අනගින් නොවා වගේ. දෙවියන් වහන්සගේ වචනේ ඔහු ගැන කතා කරනකොට ඔහු ස්වාමින් වහන්සගේ මාර්ගයේ හැසුරුණා ඔහු සම්පූර්ණව සිටියයි කියලා කියනවා. මේ වචනය ඉතාමත්ම වැදගත් වචනයක් බයිබලයේ තිබෙන. නොවා ගැන කතා කරන්නේ නොවා සම්පූර්ණව සිටියා. මොකද මේ සම්පූර්ණව සිටියයි කියන වචනේ මේකට භාවිතා කරන්නේ ඉංග්‍රීසි බයිබලයේ බ්ලේම්ලස් කියන වචනේ. බ්ලේම්ලස් කියලා කියන්නේ නිදොස්ව චෝදනාවක් නොමැතිව. පස්වෙනි පළවෙනි තෙසලෝනික පොතේ පස්වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදේ මා ඔබට කියන්නට කැමතියි. ඉතාමත්ම අනගි පදයක් එය. සවන් දෙන්න මේට. 23 වෙනි පදය. සමාදානයේ දෙවියන් වහන්සේම නුඹලා සහ මුලින්ම පවිත්‍ර කරනසේක්වා. නුඹලාගේ මුළු ආත්මයත් ප්‍රාණයත් ශරීරයත් අපගේ ස්වාමු යේසුස් වහන්සේගේ ඊමේදී නිදොස්ව තිබෙන ලෙස ආරක්ෂා කරනු ලැබේවා. මගේ ප්‍රේමවන්තනි, ඒ ස්ථානයේ කිනවා ජේසුස් වහන්සේගේ හිමේදී නුඹලා නිදොස්ව සිටින්නට ඕන කියලා. මෙන්න මේ නිදොස්භාවය තමයි නොවාගේ ජීවිතයේ පැවතුනේ. නොවා දොස් නැමැතිව චෝදනාවක් කරන්නට නොහැකි ආකාරයේ ජීවිතයක් ඔහු ගත කරමින් සිටියා. අපි දෙවියන් වහන්සේගේ මිනිසයන් හැටියට අපේ ධර්මිෂ්ඨකම ගැන අපි ප්‍රවේශම් වෙන්නට ඕනේ. අපි දෙවියන් වහන්සේ අපි දිහා බලන බව දැනගෙන ඉන්නට ඕනේ. නොවා ඒ කාලය තුළ දෙවිනාන්සේගේ වචන කිව්වා දෙවියන් වහන්සේ මනුස්ස සංහතියදී ඇය බලන අවස්ථාවේදී මිනිසයන් දුෂ්ටව දුෂ්්‍යව සිටියයි කියලා. නමුත් නොවා ස්වාමින් වහන්සේගෙන් කරුණාව ලැබුවා කියලා දෙවියන් වහන්සේගේ වචනේ නොවා ගැන ආරම්භ කරනවා. නොවා ධර්මිෂ්ඨව සිටියයි කියලා කතා කරනවා. හෙබ්‍රව හසුම් පත්‍රයේ කතෘවරයා ඔහු කතා කරනවා මේ ඇදහිල්ලේ වීරවරයන් ගැන. ඔහු ඇදහිල්ලේ වීරවරයන් ගැන කතා කරන අවස්ථාවේදී ඔහු නොවා ගැනත් කතා කරනු ලබනවා. අපි දකිනවා හෙබ්‍රව හසුම් පත්‍රයේ 11 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ පෙරලා බලන්න. 11 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ කියනවා මේ ආකාරයෙන් ඇදහිල්ලෙන් නොවා ඒ වනතුරු නොදුටු දේ ගැන දෙවියන් වහන්සේ විසින් දන්වනු ලැබ දේව බයෙන් පෙළඹී තමාගේ පවුල ගැලවීමට නැවක් සෑදුවේය. ඇදහිල්ලෙන් නොවා නොවාගේ ඇදහිල්ලේ වීරවරයන් ගැන කතා කරන අවස්ථාවදී නොවාගේ අනගි ඇදහිල්ල ගැන කතා කරනවා. අපි දකිනවා ඒ කාලය ගැන කතා කරනකොට නොවා ගං වතුරක්වත් දැකලා නැති මිනිස්සේ. නමුත් ඔහු විශ්ව ව්‍යාප්ත ලෝක ව්‍යාප්ත ඔහු ලෝක ව්‍යාප්ත ජල ගැල්මක් ගැන මුළු ලෝකයටම බලපාන ජල ගැල්මක් ගැන දෙවියන් වහන්සේ විසින් දන්වනු ලැබ ඒ විශ්වාස කරමින් මගේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය ඔහු වසර 100ක් විතර ඔහුගේ ජීවිතය වැය කරමින් ඔහු ඇදහිල්ලේ ක්‍රියාවක යෙදුණා. ඔහු නැවක් හැදුවා. දෙවියන් වහන්සේ කිව්ව විදියටම ඒ කිව්වා ඔලියෙම ගොපෙල් ලියෙම ඒ ලියෙම ඒ උසට ඒ පළලට ඒ මිම්මට ඒ ආකාරයටම නොවා දෙවියන් වහන්සේගේ වචිනයට කීකරුව දෙවියන් වහන්සේව විශ්වාස කරමින් ඔහු නොදුටු දේ ගැන විශ්වාස කරමින් ඔහු නැවක් සෑදවා. දෙවියන් වහන්සේගේ වචනය ගැන ඔහු තිබුණ අගබුණාව ගුණාංග ගැන කතා කරනකොට ඔහුගේ ධර්මිෂ්ඨකම ඔහු සම්පූර්ණව සිටියා ඔහු හරිව සිටියා වගේම ඔහු ඇදහිල්ලේ මිනිසෙක්ව සිටියා. අපි නොවාගේ චරිතය ගැන බලනකොට නොවාගේ ඇදහිල්ල අපේ ජීවිතයේ විශාල ශක්තිය. දෙවියන් වහන්සේ කියලා තියෙන දේවල් අපට විශ්වාස කරන්න පුළුවන්ද? දෙවියන් වහන්සේගේ වචනේ තිබෙනා වූ පොරොන්දු අපට විශ්වාස කරන්න පුළුවන්ද? දෙවියන් වහන්සේගේ වචනේ තිබෙනා වූ අනාගත වාක්‍ය අපට විශ්වාස කරන්න පුළුවන්ද? නොවා දෙවියන් වහන්සේ කිව්ව දේ ඒ අයුරින්ම විශ්වාස කළා. ඔහු විශ්වාස කරමින් ඔහු ක්‍රියාවට දැමුවා ඒ හැම දෙයක්ම. ඔහුගේ ධර්මිෂ්ඨකම ඔහු ප්‍රවේශම් කරගත්තා. ඔහු Taman ගැන ප්‍රවේශම් වුණා. ඔහු නිදස්ව සිටීමට ක්‍රියා කළා. මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය දෙවියන්වහන්සේගේ වචනේ ඔව් දේව බයින් පෙළඹී එනවස ඇතුවයි කියලා. අපි දෙවියන්වහන්සේගේ මිනිසයන් හැටියට දේව බය ඇතුව ජීවත් වෙන්නට ඕනේ. නොවාගේ ජීවිතේ මේ මහා කර්තව්‍ය ඒ විශාල ඉදිකිරීම වසර 100ක් පමණ පුරාවට ඔහුගේ ජීවිතය වැය කරමින් ඔව් ඒ සඳහා පෙළඹෙව්වේ ඔහු තුළ තිබෙනා වූ දේව බයයි. දෙවියන් වහන්සේට බය ඇති මිනිසයා මලපත් වලින් ගලවනවයි කියලා හිතෝපදේශ පොතේ 14 වෙනි පරිච්ඡේදයේ 27 වෙනි පදයේ කියනවා.
අපි දෙවියන් වහන්සේට බය ඇතුව ජීවත් වෙනවා නම් අපි මලපත් වලින් ගැලවෙන්නට යනවා. නොවා තුල තිබුණා වූ දේව බය, ඒ කාලේ තිබුණා වූ අධර්මිෂ්ඨකම් වලින්, පාපයට තිබුණා වූ පෙළඹවීම වලින්, ඒ නොවාගේ ධර්මිෂ්ඨකම විනාශ කරන්න තිබුණා වූ මලපත් වලින්, පරීක්ෂාවල් වලින් නොවාව ගැලවුවා. දේව බය අපිව දෙවියන් වහන්සේ වෙතට ලං කරනවා, අපිව පව් කිරීමේ මුදවනු ලබනවා. දේව බය අපිව පොළඹවනවා දෙවියන් වහන්සේට ගරු බුහුමන් දක්වමින් උන්වහන්සේව විශ්වාස කරමින් උන්වහන්සේගේ මාවතේ යන්ට. නොවාටගේ ඇදහිල්ල තුළ තිබුණාව දෙයක් තමයි දේව බය. එනිසාමගේ ප්‍රේමවන්තනි, අපි කතා කරන්නේ නොවාගේ චරිතය පිළිබඳව. නොවාගේ චරිතය දෙවියන් වහන්සේ තුළ සම්පූර්ණව තිබුණා. නොවා ධර්මිෂ්ඨ මිනිසෙක්ව සිටියා, නොවා ඇදහිල්ලේ මිනිසෙක්ව සිටියා, නොවා දේව බයෙන් යුතුව තමාගේ ජීවිතය ආරක්ෂා කරගෙන දෙවියන් වහන්සේගේ මාවතේ ගමන් කළව මිනිසෙක්ව සිටියා. අපි නොවාගේ චරිතය පිළිබඳව එලෙස දකින අවස්ථාවේදී, නොවාගේ ඉගැන්වීමේදී තව වටිනා දෙයක් අපට ජේසුස් වහන්සේ කතා කළා. ඒ තමයි නොවාගේ කාලය පිළිබඳව. නොවාගේ චරිතය වගේම නොවාගේ කාලයත් දෙවියන් වහන්සේගේ වචනේ තිබෙනා ඉතාමත්ම විශේෂිත ඉගැන්වීමක්. නොවාගේ කාලය පිළිබඳව කතා කරනවා. අපි දකිනවා මතයුතුමාගේ සුභාරංචියේ 24 වෙනි පරිච්ඡේදයේ 37 වෙනි පදේ. ඒ වගේම ලූක්තුමාගේ සුභාරංචියේ 17 වෙනි පරිච්ඡේදයේ අපි දකිනවා 25 වෙනි පදයේ සිට 27 දක්වා පද. අපි කියවමු මතයුතුමාගේ සුභාරංචියේ 24 වෙනි පරිච්ඡේදයේ කොටස. මම ඔබට කියන්නට කැමතියි, යේසුස් වහන්සේගේ ගෝලයෝ උන්වහන්සේගේ ඊමටත් ලෝකාන්තිමේටත් ලකුණු මොනවද කියලා ජේසුස් වහන්සේගෙන් ආපු වෙලාවදී තමයි ජේසුස් වහන්සේ මේ නොවාගේ කාලය පිළිබඳව ඉගැන්වීම උන්වහන්සේගේ ගෝලයන්ට ලබා දුන්නේ. ඒ වගේම දෙවියන් වහන්සේගේ වචනය තුළින් නොවාගේ කාලය පිළිබඳව ඉගැන්වීම අපටත් ලබා දී තිබෙනවා. නොවාගේ චරිතය ගැන දැන සිටිනවා වගේම නොවාගේ කාලය පිළිබඳව ඇත්තව වටිනාකම පිළිබඳවත් අපි දැනගන්නට ඕනේ. මොකද මේ නොවාගේ කාලයේ තිබෙනා වූ අපි දැනගත යුතු කාරණාව අපි බලමු 37 වෙනි පදේ. නොවාගේ දවස් මෙන් මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් වන්නේ මක් නිසාද? ජල ගැලීමට පළමු දවසේදී නොවා නැවට ඇතුල් වූ දවස දක්වා ඔහු කමින් බොමින් සරණ පාවා ගනිමින් සරණ පාවා දෙමින් සිටියෝය. ජල ගැල්ම පැමිණ සියල්ලෝම ගසාගෙන යනතුරු ඔහු නොදැන සිටියෝය. මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් එලෙසම වන්නේය. මගේ ප්‍රේමණීය සහෝදරයා, මගේ ප්‍රේමණීය සහෝදරය, දෙවියන් වහන්සේගේ වචනේ අපිට කතා කරනවා නොවාගේ කාලය පිළිබඳව. නොවාගේ කාලය අද වර්තමානයට සමාන කරනු ලබනවා. දෙවියන් වහන්සේගේ වචනේ අපි බලන අවස්ථාවේදී අද කාලය නොවාගේ කාලය වගේ මනුෂ්‍යයන් තමන්ගේ මාර්ගවල හැසිරෙමින් සිටිනවා. මනුෂ්‍යයන් භෞතික කාරණාවල් වලම යෙදෙමින් සිටිනවා. මනුෂ්‍යයන් තමාවම සතුටු කරගනිමින් සිටිනවා. මනුෂ්‍යයන් ඒ ලෞකික දේට ප්‍රමුඛත්වය දෙමින් මුල් තැන දෙමින් කටයුතු කරමින් සිටිනවා. ඔවුන් දෙවියන් වහන්සේව නොසොයා ජීවත් වෙනවා. ඔවුන් දෙවියන් වහන්සේ ගැන නොසලකා ජීවත් වෙනවා. නොවාගේ කාලයේ එබදුව සිටියා. ප්‍රේමවන්තයනි, අපි දකින අවස්ථාවේදී මේ පොළව අද එවැනි තත්ත්වයක පවතිනවා. අපි දෙවියන් වහන්සේගේ මිනිසයන් හැටියට දැන සිටින්නට ඕනේ, ජේසුස් වහන්සේ මේ නොවාගේ කාලය පිළිබඳව ඉගැන්වීම දුන්නේ උන්වහන්සේගේ ඊමට ලකුණු ගෝලයන් අහපු අවස්ථාවේදී. එනිසා ජේසුස් වහන්සේගේ ඊමට ලකුණක් හැටියට නොවාගේ කාලය අපට දී තිබෙනවා. අපි මේ කාලය දිහා බලලා තේරුම් ගන්නට ඕනේ ජේසුස් වහන්සේගේ ඊම ළඟ බව. මගේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය, නොවා දෙවියන් වහන්සේගෙන් එදා වචනේ අහලා දෙවියන් වහන්සේ නොවාට කිව්වා නැවක් හදන්න, නොවා මේ පොළොව විනාශ වෙන්නට යනවායි කියලා. නොවා ජල ගල්මක් පැමිණෙන්නට යනවායි කියලා කිව්වා. නොවාය විශ්වාස කළා. මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, ජේසුස් වහන්සේ අපිට ප්‍රකාශ කළ තිබෙන උන්වහන්සේ පැමිණෙන්නට යනවායි කියලා. මෙවැනි කාල වකවානුවක් ගැන උන්වහන්සේ ප්‍රකාශ කළ තිබුණා. ඔබ සූදානම්ව සිටින්නට ඕනේ කියලා. ඔබ දෙවියන් වහන්සේගේ වචනය අධ්‍යයනය කළ බලන අවස්ථාවේදී ඔබට පෙනෙන්නට යනවා නොවා වසර 100ක් පුරාවට ඔහු නැව හදනවා. වසර 100ක් පුරාවට. ඒක සුළුපටු වැඩක් නෙවෙයි. ඔහු ගස් පෙරලලා
ඒ ගොපෙර ගස් ඒ විශාල ගස් පෙරලා ඒව ඉරලා ඔහු නැව ඒ දෙවියන් වහන්සේ කිව්ව මිම්මටම ඒ ආකාරයෙන් ඒ දිගට පල්ලට ඔහු හැදුව තමාගේ පුත්තුනෙ කළ එකතු වෙලා. මිනිස්සුවට නින්දා කලා, මිනිස්සුවට ලැජ්ජා කලා, මිනිස්සුවට සරදන් කලා. දෙවියන් වහන්සේගේ වචනයෙන් අවසාන කාලේ සරදන් කරන්න සරදම් කරන්නන් සිටිනවා. නමුත් අපි දෙවිනාහසගේ වැඩේ දෙන්නට ඕනේ. දෙවිනාහසගේ මිනිසයන් හැටියට අපේ චරිතය ප්‍රවේශම් කරගන්නට ඕනේ. ඔව් වසර 100ක් පමණ මේ මහා කාර්යයේ යෙදුණා. ඔව් මිටිආවතට ගිහිල්ලා ඒ කීල් වලවල් වල කීල් එකතු කරගෙන ඇවිල්ලා නැවේ ඇතුල් පැත්තේ පිටපැත්තේ ගෑවා. මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, දෙවියන් වහන්සේගේ වචනේ නෝවාගේ කාලය ගැන අපිට කතා කරන්නේ අපි සූදානම් විය යුතු බවයි. එනිසා උන්වහන්සේ නෝවාගේ කාලය පිළිබඳව ඉගැන්වීමෙන් අපිට කියන්නේ මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් ඒ ආකාරයෙන් වෙනවා. මිනිස්සු හිතුවේ නෑ ජලගල්මක් එයි කියලා. මිනිස්සු හිතුවේ නෑ දෙවියන් වහන්සේ කිව්ව දේ ඒ අවුරින් වෙයි කියලා. අදත් සමහර වෙලාවට මිනිස්සු හිතන්නේ නෑ ජේසුස් වහන්සේගේ ඊම පිළිබඳව. මිනිස්සු සලකන්නේ ඇතැම් වෙලාවට කිතුනුවන් පවා ඒ ගැන උනන්දු වෙන්නේ නැහැ. කිතුනුවන් පවා තමන්ගේ ජීවිත සූදානම් කරගන්නේ නැහැ. නමුත් ජේසුස් වහන්සේගේ ඉගැන්වීමෙන් උන්වහන්සේ නොවාගේ කාලය ගැන අපිට කතා කරමින් කියනවා ඔබ සූදානම් විය යුතු කාලය මෙයයි. මාගේ ඊම ඊටම ඉක්මනින් පැමිණෙන්නට යනවා. නොවා කිව්ව වගේ ජේසුස් වහන්සේ වචනේ කියනවා අපිට. යේසුස් වහන්සේ කියනවා මාගේ ඊම ඉක්මනින් පැමිණෙන්නට යනවා. එනිසා මිනිස්සෝ දැනන් හිටියේ නෑ ඒක කොයි වෙලාවකද වෙන්නේ කියලා. නමුත් ඔහු සූදානම් වෙව හිටියේ නෑ. නමුත් ඔබ සූදානමෙන් ඉන්නට ඕනේ. ඔබ සූදානම් වෙලා නොවා සූදානම්ම සිටියා වගේ අපි ජේසුස් වහන්සේගේ ඊමට සූදානම්ම සිටිනට ඕනේ. මගේ ප්‍රේමණීය සහෝදරයා, මගේ ප්‍රේමවන්ත සහෝදරිය, ඒක උන්වහන්සේගේ ඔසවා ගැනීම පමණක් නොවේ. ඒක විනිශ්චයේ දවසක්ද වෙන්නට යනවා. අපි දකින උන්වහන්සේගේ වචනය ඔසවා ගැනීම ගැන කතා කරන අවස්ථාවේදී එය ධර්මිෂ්ඨයන්ගේ ඔසවා ගැනීම පමණක් නොවේ, එය අධර්මිෂ්ඨයන්ව අතහැර දැමීම කියන වචනයත් සඳහන් වෙලා තිබෙනවා. අධර්මිෂ්ඨයන්ව අතහැර දැමීම, ඒ කියන්නේ අධර්මිෂ්ඨයන්ව වැම් විනිශ්චයකට ලක් වෙන්නට යනවා. එනිසා උන්වහන්සේගේ ඊම අපි සූදානම්ව සිටින්නට ඕනේ. අපි දවසක විනිශ්චයක් පැමිණෙන බව දැනගෙන අනෝවා වගේ සම්පූර්ණව බ්ලේම්ලස් සම්පූර්ණව නිදොස්ව ජීවත් වෙන්නට වග බලා ගන්නට ඕනේ. ඒ වගේ මගේ ප්‍රේමවන්තනි නොවාගේ චරිතය ගැන අපි බැලුවා වගේම නොවාගේ කාලය ගැන යේසුස් වහන්සේ ගැන්වීම තිබුණා වගේම තව වටිනා දෙයක් නොවාගේ ජීවිතයෙන් දෙවියන් වහන්සේගේ වචනය අපිට සඳහන් කරලා තිබෙනවා. ඒ දෙ මම ඔබට අනිවාර්යෙන්ම කියන්නට ඕනේ නොවාගේ මෙහෙවර නොවාගේ සේවය තමයි එය. පළවෙනි දේ නොවාගේ චරිතය ඇතුව සිටිනට ඕනේ. දෙවනි එක මේ නොවාගේ කාලය බව අපි තේරුම්ගෙන අපේ ජීවිත සූදානමින් තබා ගන්නට ඕනේ. තුන්වැනි එක නොවාගේ මෙහෙවරේ අපි යෙදෙන්නට ඕනේ. මොකද නොවාගේ මෙහෙවර මම ඔබට කියන්න කැමතියි දෙවනි පේතෘස් හසුම් පත්‍රයේ පෙරලා ගන්න මා සමග ප්‍රේමවන්තයනි. දෙවනි පේතෘස් හසුම් පත්‍රයේ දෙවනි පරිච්ඡේදයේ අපි බලන්නට යනවා. දෙවනි පේතෘස් හසුන් පත්‍රයේ දෙවනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ අපි බලමු. සුද වචනය පෙරලගමු. 2:5 මොකද කියන්නේ? හොඳට අහුම් ගන්න දෙන්න. උන් වහන්සේ අභක්තිකයන්ගේ ලෝකය පිට ජල ගැල්මක් පැමුණු කල පුරාණ ලෝකය ඉතිරි නොකොට ධර්මිෂ්ඨකමේ දේශනාකාරයෙක් වූ නෝවා තවත් සද්දෙනෙකු සමග ආරක්ෂා කළසේක් නම් සොදමහා ගොමෝරාව යන නුවරවල් අලු කරමින් ඒවා පෙරලා දමා විනාශයකට මතු අභක්තිකයන් හැසිරෙන ඒවා ආදර්ශයක් කොට කළසේක් නම්. මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, නොවාව හඳුන්වා තිබෙන වචනය දෙස අපි බලමු. නොවාව කවුරු හැටියටද සඳහන් කරලා තිබෙන්නේ? ඒ ස්ථානය කියනවා ධර්මිෂ්ඨකමේ දේශනාකාරයෙක් වූ නොවා. අපි දෙවියන් වහන්සේගේ වචනයෙන් නොවාගේ මෙහෙවර ගැන කතා කරන වෙලාවේදී නොවා හඳුන්වා තිබෙනවා ධර්මිෂ්ඨකමේ දේශනාකාරයෙක් වූ නොවා හැටියට. එනිසා දෙවියන් වහන්සේ මේ කාලේ අපෙන් නොවාගේ සේවය, නොවාගේ මෙහෙවර බලාපොරොත්තු වෙනවා.
ධර්මිෂ්ඨකමේ දේශනාකාරයෙක් වෙන්ට. නොවා මොකක්ද කරේ නොවා මනුෂ්‍යන්ට වසරසීයක් පුරාවට මම විශ්වාස කනවා. මේ නැව ඔවු වසරසීයක් පුරාවට හදන වෙලාවදී. වසරසීයක් පුරාවටම දේව මෙහෙවරේ ඔහු යෙදුණා. ඔවුල්ලී කපන ගමන් මොනවද නොවා කරන්න මනුෂ්‍යව හනකට මම නැවක් හදනවා. නුඹල සූදානම් වෙන්න ඕනේ ජලගැල්මක් එනවා දෙවියන් වහන්සේ මිනිස්සුය කරන්න නවා සූදානම් වෙන්නට ඕනේ කියලා නොවාගේ ඉගැන්වීම නොවා ලබා දුන්නා. නොවා ඔවුන්ට දේශනා කරා ධර්මිෂ්ඨකමේ දේශනාව නුඹලාගේ සිත් හැරෙන්නට ඕනේ. නුඹලා දෙවියන් වහන්සේ තුල පසුතැවිලි වෙන්නට ඕනේ. නුඹලාට මේ නැවට ඇතුල් වෙන්න අවස්ථාවක් ලබා ගන්න කියලා. උන්වහන්සේ ගැන කතා කළා නොවා නිතරම. මගේ ප්‍රේමවන්තේනි අද දවසේ මනුෂ්‍යයන්ව ගැලවීම කියන නැවට ඇතුල් කරන්ට දෙවියන් වහන්සේ වෙතට ඔවුන්ව ඇතුල් කරන්ට ඔබටයි මටයි දෙවියන් වහන්සේ වගකීමක් බාර දීලා තිබෙනවා. ඔබයි මමයි මනුෂ්‍යයන්ට මේ ධර්මිෂ්ඨකමේ පණිවිඩය ගැලවීමේ පණිවිඩය මිදීමේ පණිවිඩය සුබ පණිවිඩය ප්‍රකාශ කරන්නම ඕනේ. නොවා ප්‍රකාශ කළා වගේම මගේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය නොවාගේ නැව ගැලවීමට සංකේතවත් කරනවා. මනුෂ්‍යයන්ගේ ගැලවීම ගැන පණිවිඩය ඔබ අතේ තිබෙනවා. ඔබ ඒ ඉතාම හොඳින් දන්නා වූ මනුෂ්‍යයෙක්. ඔබ ඉතාම හොඳින් මේ අසහැත්තා වූ මනුෂ්‍යයෙක්. එනිසා ජේසුස් වහන්සේ තුල ඔබට ගැලවීමක් තිබෙනවා. ජේසුස් වහන්සේ දවසක පැමිණෙන්නට යනවා. ඔබට උන්වහන්සේ සමග යන්න පුළුවන්. ඔබේ ජීවිතය උන්වහන්සේට බාර කළොත් ඔබ උන්වහන්සේ තුලින් පාපයට කමාව ලබා ගත්තොත් කියන මේ ගැලවීමේ පණිවිඩය මේ නැවට ඇතුල් වීමේ පණිවිඩය අපි ඔවුන් සමග බෙදා ගන්නට ඕනේ. එනිසා මේ උදෑසන දෙවියන් වහන්සේ නොවාගේ මෙහෙවර අපට බාර දී ඇති බව අපි ඒත්තු ගනිමු. දෙවියන් වහන්සේ අපිට කතා කරනවා නොවාගේ චරිතයෙන්. ඒ චරිතයේ ඇතුව සිටින්නට කියලා. ඒ දේව බය ඇතුව, ඒ ඇදහිල්ල ඇතුව, ඒ ධර්මිෂ්ඨකම ඇතුව සිටින්නට කියලා දෙවියන් වහන්සේ නොවාගේ චරිතයෙන් අපිට කතා කරනු ලබනවා. දෙවියන් වහන්සේගේ වචනේ නොවාගේ කාලයෙන් අපිට කතා කරනු ලබනවා. ඒ කාලය මෙම කාලයයි ඔබ දැන් සූදානම් වෙන්නට ඕනේ කියලා. ඔබේ ජීවිතය හැඩගස්වා ගන්නට ඕන කියලා. උන්වහන්සේගේ පැමිණීම අතළඟයි කියලා නොවාගේ කාලයක් පිළිබඳව අපිට කතා කරනවා. නොවාගේ මෙහෙවරෙන් අපිට උන්වහන්සේ කතා කරනවා ඔබ නොවාගේ මෙහෙවරේ යෙදෙන්නට ඕන කියලා. ඔබ ගැලවීමේ පණිවිඩය මනුෂ්‍යයන් සමග බෙදා ගන්නට ඕන කියලා. මනුෂ්‍යයන්ගේ ජීවිතය විනාශයෙන් අඳුරෙන් අන්ධකාරයෙන් විනිශ්චයෙන් ගලවන පිණිස ඔවුන්ව දෙවියන් වහන්සේගේ සුබ පණිවිඩය වෙතට ගෙන එන්න. ඔවුන්ට ගැලවීමේ පණිවිඩය ප්‍රකාශ කර ඔවුන්ට ගැලවීම සඳහා මඟ පෙන්වන්නට කියලා උන්වහන්සේ නොවාගේ මෙහෙවර අපිට බාර දෙමින් කතා කරනවා. එනිසා මේ උදෑසන අපි හැම කෙනෙක්ම අපි ඉන්න ස්ථානයේ නැගිට සිටිමු. අපි නැගිට සිටලා අපි යාඥා කරමු ස්වාමින් වහන්සේගේ වචනය ගැන. ස්වාමිනි අපිට නොවාගේ චරිතය ඇතුව සිටින්නට උදව් කර මැනව. ස්වාමිනි නිදොස්ව සිටින්නට උදව් කර මැනව කියලා අපි යාඥා කරමු. අපිට ඇදහිල්ල ඇතුව දේව බය ඇතුව සම්පූර්ණව සිටින උදව් කරන්න කියලා අපි යාඥා කරමු. ඒ වගේම අපි යාඥා කරමු නොවාගේ කාලය මෙම කාලයේ බව තේරුම් අරගෙන ජේසුස් වහන්සේගේ ඊමට සූදානම්ව සිටින්ට මගේ චරිතය ගැන මගේ ජීවිතය ගැන මගේ ආත්මික ජීවිතය ගැන මම කල්පනා කළා මාව සූදානම් කරගන්නට මට උදව් කරන්න කියලා යාඥා කරමු. අපි යාඥා කරමු. ඒ වගේම නොවාගේ මෙහෙවර යෙදෙන්නට ගැලවීමට මනුෂ්‍යයන් ගෙන එන මෙහෙවරේ මනුෂ්‍යයන්ට ගැලවීමේ පණිවිඩය ප්‍රකාශ කරලා ගැලවීමට මඟ පෙන්වන මෙහෙවර යෙදෙන්න අපට උදව් කරන්න කියලා අපි යාඥා කරමු. දෙවි පියාණනි ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබගේ ශුද්ධ වචනයෙන් ඔබගේ දරුවන්ට ආශිර්වාද කළ නිසා ස්තුතියි. දැන් නොවාගේ චරිත ගුණාංග, ඒ ධර්මිෂ්ඨකම, ඒ දේව බය, ඒ ඇදහිල්ල, ඒ සම්පූර්ණව නිදස්ව සිටීමේ ජීවිතය ඔවුන් තුල තබන්නට කියලා යාඥා කරනවා. ඔවුන්ගේ ජීවිතය ගැන කල්පනා කළ බලන්ට ප්‍රවේසම්ම ජීවත්වෙන්ට ඔවුන්ට උදව් කර මැනව. හරිගස්ස ගත යුතු තැන් හරිගස්සගෙන ඔවුන්ගේ ජීවිතයේ ඔබහන්සේ නොවාගේ කාලය ගැන කිව්වා. ස්වාමිනි ඔබහන්සේගේ ඊම මේ කාලයේදී අපි බලාපොරොත්තුවෙන් සිටින අතර ස්වාමිනියට ලකුණු අපි දකින අතර දෙවි පියාණනි අපේ ජීවිත නොවාගේ කාලය මේ බව තීරණය කරගෙන දෙවියන් වාස අපේ ජීවිත සූදානම් කරගන්නට ඔබහන්සේගේ ඊම බලමින් අපේ සූදානමෙන් සිටින්ට අපට උදව් කළ මැනව. ඒ වගේම නොවා මෙන් ධර්මිෂ්ඨ දේශනා කාර්යයක්ව මනුෂ්‍යයන්ට ගැලවීම ප්‍රකාශ කරලා ගැලවීමට මඟ පෙන්වන්නට ඔවුන් ඔබහන්සේ තුළට ගෙන එමින් ඔවුන් ඔබහන්සේ තුළ රඳා පවත්වන්න උපකාර කරන්නට
අපි උදව් කර මැනව උපකාර කර මැනව ස්වාමනේ. මේ වචනිය උන්ට ආශිර්වාදයක් වේවා. එතුළු පවතින උදව් කරන්ට ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. අපි යාඥා කරමු යාඥා අවශ්‍යතාවයන් ගැන. අපි විශේෂයෙන්ම යාඥා කරමු විශේෂයෙන් මේ වාතාවරණය අපි දන්නවා අපේ දෙවියන් වහන්සේට ශූතිවන්ත වෙන්නට ඕනේ. ස්වාමි මහසේ මේ දේශයෙන් වසංගතය පහ කරමින් යනවා. අපි යාඥා කරමු මේ දෙවියන් වහන්සේ සම්පූර්ණයෙන් මේ දේශයෙන් පහ කරන්නට. ඒ වගේම අපි ලෝකය ගැනත් යාඥා කරමු. ලෝකේ රටවල් බොහෝමයක් මේ තුලේ දුක් විඳිනවා. අපි යාඥා කරමු දෙවියන් වහන්සේගේ කරුණාව ලබා දෙමින් ඉතාම ඉක්මනින් මේට සුදුසු ඖෂධ සොයා ගන්නට ඕන කියලා අපි යාඥා කරමු. විශේෂයෙන්ම අපේ දේශයේ මේ වෙනුවෙන් කටයුතු කරන්නා වූ ඒ වෛද්‍යවරුන්, රාජ්‍ය නිලධාරීන්තුන් හැම කෙනෙකුට දෙන්නාසේ කරුණාව උපකාරය ලබා දෙන්නට කියලා යාඥා කරමු. අපි හැම කෙනෙක්ම යාඥා කරමු. දෙවි පියාණනි අපි යාඥා කරනවා විශේෂයෙන්ම මේ අපහසු අමාරු වාතාවරණය ගැන. දෙවි පියාණනි ඔබ වහන්සේ ශූතිවන්ත වෙනවා. ඔබ වහන්සේගේ කරුණාව මේ දේශයට දෙමින් යන නිසා සම්පූර්ණ ලෙස මේ දේශයෙන් මේ වසංගත තත්ත්වය පහ කළ මැනව. ඒ වෙනුවෙන් ක්‍රියා කරන්නා වූ ස්වාමින් වහන්සේ, වෛද්‍යවරුන්ට, ආරක්ෂක අංශයේ අයට, ස්වාමින් සෞඛ්‍ය නිලධාරීන්ට ඇතුළු හැම කෙනෙකුටම උදව් කරමින් උපකාර කළ මැනව. මේ දේශය සුරක්ෂිත කර මැනව. දේශයට ඔබ වහන්සේගේ කරුණාව දැක්ව මැනව. ස්වාමින් රැකියාවල් කරගන්න නොහැකිව සිටිනා වයට නැවත වතාවක් රැකියාවල් කරගන්න උදව් කර මැනව ස්වාමිනේ. ඔබ වහන්සේගේ සුවය මේ දේශයේ තබන්නට කියලා යාඥා කරනවා. ඒ වගේම ඔබගේ සභාව ගැන යාඥා කරන අතර දෙවි පියාණනි සභාවේ සිළු ඇදහිලි වතුන් ඔබ වහන්සේ මේ වකවානුවේ සවිමත්ත ඔවුන්ගේ ඇදහිල්ල ශක්තිමත් කර තබන්නට යැගේ අවශ්‍යතාවයන් ගැන යාඥා කරනවා. යම් කෙනෙක් මෙහෙමවත රෝගීව සිටිනවද ස්වාමිනේ ඔබ වහන්සේගේ දිව්‍ය සුවය ඔබහන්සේ දුන මැනව අවශ්‍යතාවයන් නැතුව සිනවද ඔබහන්සේ උන්ට උපකාර කරන්න සපයන්නට කියලා යාඥා කරනවා. යම් කෙනෙක් අමාරු කම තුල පීඩිතව යම් විශේෂිත ප්‍රශ්න තුල සිනවද ඔබගේ පිහිට නිදහස් කරන්නට ඔබහන්සේගේ සරණ නිදහස් කරන්නට ඔවුන් ඇදහිල්ලේ ශක්තිමත්ව තබන්නට ස්වාමිනිය ඔබහන්සේගේ සෙනකට අපි ආශිර්වාද කරන අතර ස්වාමිනිය මේ විශේෂයෙන් මේ අමාරු කාලය තුල ඔබහන්සේට විශ්වාසවන්තව දෙමින් ඔබහන්සේට දෙවියන් වහන්සේ මේ විශ්වාසවන්තව සිටිනා වූ ඇදහිලි වතුන්ට වහන්සේ ආශිර්වාද කර මැනව අන් අයට එලෙස විශ්වාසවන්ත වෙන්නට උපකාර කළ මැනව ස්වාමිනේ. එයාගේ රැකී රක්ෂාද, ව්‍යාපාර භවෝග සම්පත්ද ආශිර්වාද කළ මැනව දෙවි පියාණනි. ඔබ වහන්සේගේ ආශිර්වාදය ඔබගේ දරුවන් සමග වේවා. ආමෙන්, ආමෙන්, ආමෙන්. මේ අපි ආශිර්වාදය පිළිගනිමු. දැන් අපගේ පිය වූ දෙවියන් වහන්සේගේ ප්‍රේමයද, පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවද, ශුද්ධාත්මයන් වහන්සේගේ අනුග්‍රහය හා අනගි සහභාගීකමද දැනුත් මතුත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඊම දක්වාත් අප සියලු දෙනා සමගම වේවා. ආමෙන්, ආමෙන්, ආමෙන්. මදයි දෙවියන් වහන්සේ ආශිර්වාද කරන සේක්වා. හැම කෙනෙකුම ජේසු පීතයි.